හැමෝම රන්තරයෙන්ම තමන්ගේ රූපය ගැන වදවෙනවා. ඉතින්නේ නිසා කාන්තාවන් මොනදේ කරලා හරි සුදුවෙන්න උත්සා කරනවා. ඔය හේතුව නිසාම ඉක්මනින්ම සුදුවෙන්න බලීචින් සහිත ක්‍රීම් භාවිතා කරන්න හෝ ඉන්ජෙක්ෂන් ගහන්න හුඟක් දෙනෙක් පෙළඹිලා ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් වෙළඳපොලින් ගන්න ක්‍රීම්වල ප්‍රමිතිය ගැනපි දන්නන්නේ නැේ. ඒවනත් තුවේ බ්ලීචිින් භාවිතා කිරීමෙන් සම කෘතිමව සුදුවෙන එක ගැන පොඩි දැනුම හරිතිෙන්න්න ඕනේ. ඉතින් අදපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙන්නේ යන්නේ අන්න ඒ පිළිබඳ පොඩිවිස්තරයක්. මෙලනින් මගින් තමයි අපේ සමහි පාට තීරණය කරන්නේ. මෙලනින් මගින් අපේ සමහි පිළිකා මගහරනවා වගේම ගොඩක් ලෙඩරෝගවලින් අපිව ආරක්ෂා කරනවා. හැබැයි මේ බ්ලීචෙන් වලින් සිදුකරන්නේ මෙලනින් සාන්ද්‍රණය අඩුකරනය එක. මෙමගින් සමහිපාඩ ගොඩක් වැඩි වෙනවා. ඔබ සුදවීමට භාවිතා කරන බ්ලීචෙන් සකසන්න රසද යිඩරොක් වනන්. ඇල්ා හයිඩ්රොක්සිිය ඇසිට් සහ විවිධ අම්ලවර්ග වගේ ගොඩාක් රසානික ද්‍රවය භාවිතා කරනවා. හැබැ මේවා අපි ශරීරයට ගොඩක් විශෂසහිත බව මතකි තියාගන්න. මේ සමහර බ්‍රීචිං ක්‍රීම්වල මෙම රසායිනික සංයෝග වැඩිපුර තියෙන්න්න පුළුවන්. එහෙම අවස්ථාවක වකු ගොඩු අක්්‍රියවීම වගේම අක්මාවටද මෙමගින් හානි සිදු වෙන්න පුළුවන්. විශේෂෙන්ම ඔබ මවකිරි දෙෙන මවක් නම් මෙ බලීචිං ක්‍රීම් භාවිතා කිරීම කිසි සේත්ම සුස නැහැ. මොකද එය ඔබගේ දරුවගේ සෞකෙඩද දැඩි ලෙස බලපාන්න පුළුවන්. එනිසා සුදුුවෙන් අවශ්‍යනම් ස්වභාවික දේවල් පමණක් භාවිතා කරන්න උත්සාහ කරන්න. මෙන්න මේ කරුණු කාරනා තමයි ඔබ නිරන්තරින් භාවිතයට ගන්න බ්ලීචින් වල අඩංගු දේවල් කිහිපේය. ඉතින් අද පිගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න නැති කියලා අපිහිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නලබන්න අද අපේ චනල්ලෙක සබස්ක්‍රයිප් කරගන්න.